Aveva. Hallelujah. Prashansa Aveva. මගේ ආදර ප්‍රමන්තෙනි ජෝසෙෆ් මහා ජරා වීදියට සහෝදරයෝ පාවා දීලා එපයි කියලා එයාව මරන්න දාලා ඊට පස්සේ ඒ තැනදී මගේ ආදර ප්‍රමන්තෙනි දැන් අන්තිම ජෝසෙෆ් පාරාව රජුගේ දෙවනියන් වෙද්දී ඊට පස්සේ සහෝදරයෝ එයා ගාවට එනවා එයා ගාවට එන්නේ සහෝදරයෝ නියං කාලයක් වෙච්ච නිසා ආහාර ගන්න. ඉතින් එතනදී ජෝසෙෆ් අඳුර ගන්නා මේ මගේ සහෝදරයෝ කියලා ලොකු කතන්දරයක් ඒ ජෝසෙෆ් අන්තිමට තමයි එයාට කියන්නේ මේ මම ජෝසෙෆ් කියලා. මේ මම ජෝසෙෆ් කියලා කියවයින් පස්සේ අරගලන්ට හැංගෙන්න තැනක් නැති වෙනවා. තේරුණාද? හැංගෙන්න තැනක් නැති වෙනවා. මේ පාවා දීලා මරන්නදලා ඊරිසියාවත් එක්ක ලොකු ප්‍රශ්නකට දාපු තමුගේ සහෝදරයා තමයි මේ මේ අධිපතියා කියලා ලොක්ක කියලා දැනගද්දී හැංගෙන්න තැනක් යනවා. නැති වෙනවා. හැබැයි එතනදී මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ ඒ ජෝසෙෆ් හරි ලස්සන දෙයක් කතා කළා කියනවා. මේ වචනේ තමයි අද අපි අයිති කරගන්නේ කියනවා ඔබ මාව විනාශ කරන්නට ගත්ත දෙම අද ඔබව ගලවලා තියෙනවා ඔබ මාව විනාශ කරන්න කරපු දෙම අද ඔබව ගලවලා තියෙනවා මගේ ආදර ප්‍රේමවන්තයනි මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ජීවිතයේ මේක අයිති කරගන්න මොනේ සිද්ධියක් මේක අයිති කරගන්න මොන සිද්ධියක් ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ විනාශයට යන්න තියෙන දේ. ඔබගේ මගේ ජීවිතේ ඔබම වෙහින් විනාශ කරගන්නට හදපු දේ. ඒ දෙම ස්වාමීන් වහන්සේගේ අතට දෙද්දී ඔබව ගලවන දේ වෙනවා. ඒක මහ පුදුම දෙයක්. ඒ කියන්නේ එහෙම කොහොමද වෙන්නේ? මේක මංගම විනාශය. ඒ කියන්නේ යක්ෂයත් එක්ක මම මහා ජරා අසිකිත ගණදෙනුවක් කරේ. හැබැයි ඒක ඒ ඒ ජෝසෙෆ් එයා දිහාද බලලා කියනවා ජෝසෙෆ් බලලා කියනවා කමක් නැහැ හරි ඔයා ඔගොල්ලෝ මට මෙහෙම කරා කමක් නැහැ ඔබ මේ විනාශ කරන්න පාවිච්චි කරපු දේ අද ඔබව ගලවනවා මේක මහ පුදුම ආගමක් ප්‍රේමන්තේ මේක මහ පුදුම ආගමක් ඒ විනාශ කරන්න තියෙන දේ ගලවන්නේ කොහොමද යෙසායා පළවෙනි පරිච්ඡේදය 4 වෙනි වගන්තිය යෙසායා 1:4 මේ උනාසෙ ඔබගේ මගේ ජීවිතේට උත්තර දෙන විදිය බලන්න යෙසායා පළවෙනි පරිච්ඡේදය 4 වෙනි වගන්තිය උනාසෙ හරි ලස්සනට කතා කරනවා මේක UN එකේ මොටෝ එක අරගත්තේ බයිබලෙන් තේරෙනවද කියන එක උනාසෙ කතා කරලා කියනවා 4 වෙනි වගන්තිය දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය දෙවෙනි පරිච්ඡේදය 4 වෙනි වගන්තිය ප්‍රශංසා වේවා Hallelujah. Prashansa veva. Unase katha kala kiyano. Balanna. Devani kota sapi kiyemu. Hari, na na edena tiyaganna. Tindu karana seka tamange kiyanna. Kadu walin dan kaduwa thiyenne maranna. Kaduwa thiyena vinash karanna. Nathi karanna. Tamange kadu walin. Ethara obage jeevithaye swabhawayak thiyena kaduwak wage. ඔබගේ ජීවිතයේ ස්වභාවයක් තියෙනවා ඔබ ඔබව මරා ගන්න අනිත් අය මරණ කාලකන්ණි ස්වභාවයක්. උනාසෙක් සාමාන්‍යයෙන් ඔබගේ මගේ ජීවිතේ අපි දකින්නේ මොකක්ද? කඩුව විසි කරනවා. කඩුව විසි කරලා වෙන එකක් තමයි ගන්න. සාමාන්‍යයෙන් ඔබගේ මගේ ජීවිතේ අපි අපිට කියා දෙන්නේ විසි කරන දෙයක්. මේක විනාශයක්. මේක එපා. ඒක නිසා ගොඩාක් වෙලාවට අපි ජීවිතේ මේක අයින් කරගන්න හදනවා මාර කට්ටක් කාලා ඒ ස්වභාවය වෙනස් කරගන්න කියන ස්වභාවය අයින් කරන්න මට මේක එපා ඊයා චික් මට මේක එපා ඒ නිසා අපි ඒ ස්වභාවයන් වහලා හංගලා තියන පැත්තක තියලා හැබැයි උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා ඔබගේ කඩු වලින් විනාශයට තියන දේ උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා තමන්ගේ කඩු වලින් කියන්නේ නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දෑ කැතිද ඔව් සාදා ගන්න ඔය කඩුව විනාශයට ඇනලා මරන්න තියෙන එකෙන් නගුලක් හදනවා නගුලෙන් කරන්නේ ඔබ හාන්න පොළව හානවා ඒකේ කනිනවා මගේ ආදර ප්‍රේමවන්තයනි අස්වැන්න වපුරන්න පොළව සකස් කරන දෙයක් දර ඔබගේ ජීවිතයේ මේ කාලකන්ණි ස්වභාවය ස්වාමින් වහන්සේගේ අතේදී උනාසෙ පෙරලනවා කොට නගන තැනකට කඩුව නගුලක්
හෙල්ලය ඔබ විසි කරලා අනින්න තින හෙල්ලය උනාස කියන ඔබ දැකත්තක් සික අස්වැන්න නෙලන්න පාවිච්චි කරන දෙයක් වෙනවා මේක කරන්න බලමු උනාසට විතරයි මගේ ප්‍රමාණය ජීවිතේ මෙච්චරකල් ඔබගේ ජීවිතේ විනාශයට වෙච්ච තින දේ දිහා අද අපිරියාවෙන් බලන්න එපා ඒ තුල ස්වාමින් වහන්සේව දකින්න ඒ දේ ඒ ඇත්ත ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඔබ තනියම කරන සටනමක් නෙමෙයි මේක අපි ගොඩාක් වෙලාවට අපි පාපී ස්වභාවයත් එක්ක ජේසු ගාවට පිරිසිදු වෙලා යන්න ඕන නිසා අපි පාපී ස්වභාවයත් එක්ක අරගල පුරලා පොරබදිනවා ඒක අයින් කරන්න මම උත්සාහ කරනවා නෑ එහෙම දෙයක් නෙමෙයි උනාසගේ වචනය අද කියනවා ජෝසප් අද කියනවා ජෝසප් ජීසස් වෙලා ආද අපේ රුබන වට කතා කළා කියන්නේ විනාශයට තිබිච්ච ස්වභාවයම උනාසේ වාසනාවකට අරගෙන යනවා පේදුරුතුමාගේ ජීවිත ගන්න පේදුරුතුමාගේ ජීවිතය පේදුරුතුමාගේ කට වාචාලකම හැංගීම් බර බම පේදුරුතුමාගේ මේ ස්වභාවයන් ජේසු වෙනස් කරේ නැ අයින් කරේ නැ පේදුරුතුමාවයි තෝරගත්තේ පේදුරුතුමාවයි තෝරගත්තේ එහෙම නැතුව පේදුරුතුමාව හැම ගහලා ගත්තේ නැ හැබැයි ඒ කඩුව ඒ නගුල සමවෙන්න ඒ හෙල්ලය උනාසේ වෙනස් කරා දෙයකට පෞලුතුමාගේ ස්වභාවය පෞලුතුමාගේ තිබුණා මාංශයේ කටුවක් ඇඟේ ඇනෙන දෙයක් ඒක මොකක් හරි සමහරවිට ඒක මොකක් හරි ලිංගික අරගලයක් වෙන්න පුළුවන් නැත්නම් වෙන ලෙඩ රෝගයක් වෙන්න පුළුවන් තියොලොජියන්ස්ලා එකේ අර්ථකථන දෙනවා පෞලුතුමාගේ මාංශයේ කටුව ගැන හැබැයි ඒක පෞලුතුමා ජේසු ස්වාමිනාසේ කතා කරන මේක මම අයින් කරන්නේ නැහැ දෙක කොරින්ති 12 වෙනි පරිච්ඡේදය 7 වෙනි වගන්තිය ප්‍රශංසාවේවා මගේ ආදර ප්‍රේමන්තනි මේක පෞලුතුමාගේ අරගලයක් බලන්න පෞලුතුමාගේ අරගලයක් කතා කරලා කියනවා දෙක කොරින්ති 12:7 මොනවාද කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේගේ එළිදරව් වීම වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්නා පිණිස සාතන්ගේ දූතේකු වැනි ශරීරේ කා වැදෙනු කටුවක් මට දෙන ලැබදේ දෙක කොරින්ති 12:7 ප්‍රශංසාවේවා 7 7 ඒ එළිදරව් කිරීම වල කියන්නේ ඇති උතුම්කම කරන කොටගෙන මා හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි කටුවක් එගෙන මගේ ප්‍රමන්දනි ඒක ඇනෙනවා හැමතිස්සෙම මාංශේ කටුවක් දුක් විඳිනවා එපා වෙනවා ඒ ස්වභාවයක් පාරතුම කතා කරනවා මේ කිසිම කෙනෙක් ඔබගේ මගේ ජීවිත වලින් ඈත නෑ මගේ ආදරම් මෙතන ඇති දෙපොතේ බයිබලය කියන්නේ ඔබගේ මගේ ජීවිතය ඒකේ ඉන්නේ ඔබ මම history කියලා කියatti history is history උන්වහන්සේගේ කතාව ඔබගේ මගේ ජීවිතය අතීතය උන්වහන්සේගේ කතාව උන්වහන්සේව ඔබගෙන් වෙන් කරන්න පුළුවන් සිද්ධියක් නැහැ ඔබ ඒ ජරා අසික්කිත අසමජ්ජාති තැනත් ජේසුස්වත් එක්ක ඉන්නවා ස්වර්ගය කියලා කියන්නේ උන්වහන්සේව දකින්න තැන යකාට ඕනේ උන්වහන්සේගේ අභිමුවෙන් ඔබව ගන්න සිත්ති කනල්ලා ඒකේ අපිරිසුදුකම ඒකේ කාලකන්නිකම ඒකේ නීචකම ඒකේ තියෙන ගඳ අරගෙන ඇවිල්ලා ජේසු නැහැ කියලා කියන්න මේක බොරුවක් මගේ ප්‍රමාණය ඔබගේ ජීවිත එක සිද්ධියකින්වත් ඔබට පලා යන්න ජේසු වයින් කරන්න ඔබට බෑ අති ඌසර නැගත් පහල පතුලට ගියත් පාතාලයේ උනාසයෙන් ඔබට පලා යන්න බෑ නැගෙන ඉරට ගියත් බටහිරට ගියත් උනාසයෙන් ඔබට පලා යන්න විදියක් නෑ යල ආසෙත් පහල පොළවෙත් උනාසයෙන් ඔබට හැඟ වෙන්න තැනක් නෑ ගීතාවල 139 ප්‍රශංසාවේවා මගේ ආදර ප්‍රමාණය බලන්න ශරීරේ කාවැදෙනු කටුවක් හා සමාන කියන්න පීඩාවක් මට දෙන ලද්දේ එසේ වූයේ මාහිස උදුම්මා නොගන්න පිණිස pride is the greater vices of all the vices ආඩම්බරකම මගේ ආදර ප්‍රමන්දනි ඔබගේ ජීවිතයේ ඔය දුබලකම ඔබට නොතිබෙන්න අද ඔබ කොහේ ඉඳින්ද දන්නේ අඩියක් දෙකක් උඩින් ඇයි සමහර වෙලාවට I don't know.
ಪರವಾಗಿಲ್ಲ ಅವೆ ಹಬೈ ನಾಮನ್ಗೆ ಕುಷ್ಠವಾಗೆ ನಾಮನ್ ಅಸಿರಿಯ ಸಂಪತಿಯ ಸ್ವಾಮಿನ್ ವಾಸೆ ನಾಮನ್ನು ಪಾವಿಚಿಕರಲ ರಾಜ್ಯನ್ ಗುಡಗ ಜಯಾಧೀತಿ ಕಲದುನ್ನ ನಾಮನ್ ಕ್ಯಾನ್ ಮಿನಿಸ್ಸು ಮಿನಿಸ್ಸು ಗುಡ ಆಸಾವೆನ್ ದಕಬು ಸಂಪತಿಯೇ ನಂಗೆ ಯಾ ಅಸ್ಯಾಗೆ ಬಿಡೆ ಕಲ ಏನ ಕರ ಕೋಮ ಯುದೇನ ಮನಗನ ಮನಗನ ಫ್ಯಾನ ಫ್ಯಾನ ಜಯ ಗುಡ ಕೈತ ಕಲದಿ ಯಾ ಗಿದರೇನೋ ಆಮೈಕ ಗಲವನವಾ ಬಾತ್ರೂಮ್ ಎಕಡೆ ಗಿಲ್ಲ ಬಾತ್ರೂಮ್ ಮಿರೈ ಕೆಂ ಬಲತ್ತಿ ಅಂಗ ಪುರಾವಟ ಕುಷ್ಟಯಕ್ ರಾಶಿಕಕ್ ಗಂದೈ ಅರ ಯುದ್ಧ ಎಂದು ಮೆಲಿಲ್ಲ ದಾಡಿ ಅತ್ತಕ ಸರವತ್ತಕ ಗಂದೈ ಅರ ಆಡಂಬರ ಎದಂಟ ಆಮ ඔබගේ කටුව ඔබගේ දුබලකම ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතය බහැපත් කරන්න පාවිච්චි කරන්න එක එක්කෙනාගේ කටුව එක එකයි කට තේරුණාද අරයාගේ කට නෙමෙයි ඔයාගේ කට හරිද එයාගේ අට කට්ටක් වෙන්න පුළුවන් ඔයාට ඉන්දිපන් අල්පෙනිත්තක් වෙන්න පුළුවන් ඩ්‍රොයින් පින් එකක් වෙන්න පුළුවන් මාළු කට්ටක් වෙන්න පුළුවන් කුකුල් මස් කට්ටක් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ කටුව එයාගේ කට දිහා හොයා බලන්න බෝ ඔයාගේ කට දිහා හොයා බලන්න තේරුණාද ඒක නිසා තමුන්ගේ කට්ටට අවදි වෙන්න. අපේ කට්ට තියාගෙන අනිත් උන්ගේ කට තමයි අපි බලන්නේ. මගේ ආදර ප්‍රේමවන්තේ. මේ පාවුලතුමා මේ ගැරගල ඇත්තක මොකද කරන්නේ ඊළඟ වන්ත කරපටි. එය ඉවත් කරන මෙන් කියන්නේ. තුන් වරක් මම සමිදානන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. බලන්න පාවුලතුමාගේ යාඥාවේ පසුබිම කට්ට පාව යාඥාවේ පසුබිම එයාගේ මාංශය කට්ට යාඥා කරන්නේ ජේසු ඕන වෙන්නේ දුබල කම නිසා ඒ තැන තමයි මට උනාසෙ වුණ වෙන්නේ මගේ ආදර ප්‍රේමවන්තේනි දැන් මේක උනාසෙව හමු වෙන තැනක් මිසක් උනාසෙ වෙන් වෙන තැනක් නෙමෙයි ජුදාස්ට කට්ටක් තිබුණා ජුවම් තුමාගේ දොළොස්වෙනි පරිච්ඡේදයේ අපි ඒ කට්ට දකිනවා ජුවම් තුමාගේ දොළොස්වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමවන්තේනි ජුදාස්ගේ කට්ට ගැන අපි කතා කරනවා බෙතානියාලේපේ ජුදාස්ගේ කට්ටක් තිබුණා 6 වෙනි වගන්තියේ 12:6 ප්‍රශංසා වේවා Judas Maria Maria Jesua Alabaster Ridikasi 300ක් විතර වටින වාචනය කඩලා ජේසුගේ පාද ආලේප කරනවා ආලේප කරන වෙලාවේ ඒක දකින්නවා Judas Ridikasi 300ක් මාර ගණන් ඒක කඩලා ජේසුගේ කකුල් වලට දාද්දි Judasට අමාරුයි ඒ කියන්නේ යක කට්ට ඔව් මෙසේ කීවේ Judas kiyana meka dilundunna denna dibba aparade mewa last karala Jesus ge akule danna dilundunna denna dibba kiyana kiywa enakata mema wacana kiyanne o mese kiywe kiyanna dilindun gana kakkumak tibunu nisa nova ohu sore kubavini katta Judas ge katta හැබැයි ඒ ප්‍රශ්නේ උනේ මොකද්ද ජුදාස්ගේ කට්ට ජුදාස් ජේසු ගාවට අරගෙන ගියේ නැහැ ඒ කට්ට යාඥාවට අරගෙන ගියේ නැහැ පාවුලතුමාගේ කට්ට පාවුලතුමා යාඥාවට අරගෙන යනවා පේදුරුතුමා අඳාගෙන පේදුරුතුමාගේ කට්ට ජේසු ගාවට අඳාගෙන යනවා ජේසු පේදුරු දිහා බලනවා ලුක්තුමාගේ සුවිශේෂ අපි දකිනවා පේදුරු ඉක්කක ගාඬනවා හැබැයි ජුදාස් ජේසුගේ ඈතට යනවා අන්ධකාරයට යනවා මගේ ආදර ප්‍රේමවන්තේනි ඒ හැමගෙම එක එක්කිනාට එක එක කටු ජුදාස් ඒ කට්ටත් එක ජේසුගෙන් ඈතට ගියා ඒකත් එක ජේසු ගාවට යන්නේ නැතිව මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔය කට්ට ගැන ජේසු දන්නවා ඔකයි ජේසුගෙන් වහන්න හංගන්න දෙයක් නැහැ උනාසේ වැස්මක් නැතුව ඔබගේ දේ දැක්ක දකිනවා ඔබගේ යාඥාව ලස්සන වෙන්න ඕනේ නැහැ ලස්සන යාඥා
ദസ്സന ഫ്ലവറി ലാംഗ്വേജ്, വാവ് മാറി അമ്മു അമ്മുവേ എത്ത ഇറള സർവ ഓജസ് ജറാവ ജേസു യേശു ശ്രദ്ധിക്കാറിൻ. ഏക യാജ്ഞാവ്, ഏക യാജ്ഞാവ് മകേ ആദര പ്രമാന്തേ നീ നമത യമു അപ്പി ദേക കൊരിന്തി ദൊലസനി പാർച്ചതേ നമവനി വഗാന്തിയത് പ്രശാൻസ അവേവ, പ്രശാൻസ അവേവ, പ്രശാൻസ അവേവ. പാടുതുമാക്കിന മമ തും പാറാക് യദ്ദ തും പാറാക് മമ യാജ്ഞാ കരായകട ദേക കൊരിന്തി ദൊലഹൈ നമയ ഉൻവാൻസേ പിരിതുരു ദെമി ക്യാൻ දැන් මොකද දෙන්නෝනේ පිටිතර පාවුරුතුමගේ ආඥාව මොකක්ද වචනේ පිට අයින් කරන්න පැටියු පාවුරුතුමගේ ආඥාව ඇවිල්ලා අනේ ස්වාමීනි මාංශයේ කටුවක් තියෙනවා පුළුවන් නම් මේ කට්ට මගෙන් අයින් කරන්න උණු හසේ tag ගාලා එනම් මම මොකද ඇන ඇනස්තීසියා නැගොයි සීන් ඇති කරලා ෆෝසේ පරන් ඇවිල්ලා tag ගාලා මේක පළලා කට්ට අරගෙන පාවුරුතුමා නිදාස් කරන්න ඕනේ ඒකනේ එන්න ඕනේ ඒකනේ අපිට ඕනේ ඒක තමයි අපේ අපි දන්නවනේ අපේ ආඥාව පැකේජ් ප්‍රයන්නේ පැකේජ් ප්‍රය ප්‍රශ්නේ කියනවා උත්තරෙත් අපි මොනවයි කියන්නේ උත්තරේ දෙන්න ඕන විදියත් අපි කියනවා වෙන වෙලාවත් අපි කියනවා එතන උන්වහන්සේ නිකන් ඒක ගන්නට කරන්න ඕනේ පැකේජ් ප්‍රය පාවුරුතුමා කියනවා අනේ ස්වාමීනි මේ කට්ටයින් කරන්න කියලා තමයි උන්වහන්සේගේ උත්තරේ වෙනස් මගේ ප්‍රමාදේ උන්වහන්සේගේ උත්තරේ වෙනස් උන්වහන්සේ වචනම තියාගෙන යෙසාය 55 උනාසේ 8 වෙනි වගන්තිය කතා කරලා කියනවා උනාසගේ සිතුවිලි අහස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළොව වගේ කියලා උනාසගේ දේ කොහොමද ඔබ මම තේරුම් ගන්න උනාසේ උනාසේ දකින්නේ එක සිද්ධියක් නෙමෙයි උනාසේ යායම ඔබගේ ජීවිතේ යායම දකින්නවා ඊයේ අදත් හෙටත් ස්වාමින් වහන්සේමයි දැන් සිටින මතු සිටිය මතු සිටින ඉදිරියේ අතීතයේ සිටිය සිටින සිටිනට යන තැන වාසයේ උන්වහන්සේ එදතර ඔකේ යට දර ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ දන්නවා මේකෙන් මොකක්ද වෙන්නේ දැන් ඔබ මේ පෙරලන පිටුව දැන් ඔබ ඉන්න තැන කේද වාචකය ඒ තැනදී උන්වහන්සේ මේ කාලකන්නිකම පෙරලන්න යන විදියක් තියෙනවා උන්වහන්සේ රෝමට වෙලි පරිච්ඡේද 24 වෙනි වගන්තිය කියනවා ස්වාමීන් වහන්සේට ආදරය කරන අයගේ ජීවිතේ වෙන සෑම සියලු සිද්ධියක්ම උන්වහන්සේ යහපතට පෙරලනවාමයි ආදරය කරන්න යෝනේ ආදරය කරන්න යෝනේ ජේසුටෙන් වෙන් වෙන්නට එපා ඔය කට්ට නිසා ඔය කට්ට නිසා ජේසුට තවත් බැඳ වෙන්න තවත් ඇලෙන්න ජේසුගේ අඟේ තුරුළු වෙන්න ඒ කට්ට එක්ක අයින් වෙලා යන්න එපා ජුදාස් වගේ ජේසුට දෙයක් තියෙනවා ඔබගේ කට්ටෙන් කරන්න ඔය කට්ට උන්වහන්සේ වාසනාවකට පෙළනවා දැනටමත් ඔය කට්ට නිසා ඔබ බහැපත් වෙලා හංගන්න එපා හංගද්දි පැසවනවා වාද්දි පැසවනවා කට්ට උන්වහන්සේ ඉදිරියේ දිගරින්න වැස්මක් නැතුව මගේ ප්‍රමාණතේ උන්වහන්සේ කතා කළා කියනවා උන්වහන්සේ පිළිතුරු දෙමින් මගේ බලය කාගේද කාගේද මගේ බලය නෙමෙයි උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ බලය ඔබගේ බලෙන් වැඩක් නැහැ ඔබගේ බලය මොනවා කරන්නද උන්වහන්සේගේ බලය පරිපූර්ණ වන්නේ කියන්න හැමෝම කියන පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් ඔබගේ දුබලකමේදී ස්වාමිනාසගේ බලය පරිපූර්ණ වෙනවා මගේ ආදර ප්‍රේමවන්තයනේ එනිසා මගේ වරප්‍රසාදය ඔබට ඇති කියලා උන්වහන්සේ කියනවා ඔබගේ ફોકસ එක වෙන්නට ඕනේ කට්ට නෙමෙයි මේ කට්ටත් එක්ක ඔට්ටු වෙනක නතර කරන්න වරප්‍රසාදයට යන්න රෝමපහේ 20 ගන්න පුතේ රෝමපහේ වරප්‍රසාදයට යන්න ඔබගේ ජීවිතයේ යොමුව ජේසුගේ ආදරය මේ ඇත්ත මේ රිදෙtti වැටෙtti ඒක ජේසුට කියලා ජේසුත් එක්ක ඔබ ගනුදෙනුවක් කරනවා එහෙම නැත්නම් ජේසු පැත්තක තියලා ඔබ සටන් කරලා මේක අයින් කරනව නෙමෙයි මගේ ප්‍රේමවන්තයනේ රෝමපහේ 20 ප්‍රාසක කියන ප්‍රශංස වේවා හලෙලූයා ප්‍රශංස වේවා විවස්සාව පැමිණි පසු කෑගල කියන පාපය වැඩි විය එහෙත් පාපය වැඩි වූ තැන දේව වර ප්‍රසාදය ඊටත් වැඩි විය when the bad is sin there will be more grace පාපය වැඩි තැන වර ප්‍රසාදය ඊටත් වඩා වැඩි
ekai meka mahapuduma agamak mage pramanthaya meka agamak nemei this is not a religion this is a relationship meka agamak me meka sambandhatawayak relationship ekak jesus ekka jesus obage jeevithaye kendraya veddi jesus obage jeevithaye hama deyakma veddi unahasara hanganna mata deyak na උන්වහන්සේ උන්වහන්සේගේ මම පිරෙද්දී උන්වහන්සේ උන්වහන්සේගේ පිරෙන්න පිරෙන්න මගේ ජීවිතේ දුබලකම හිමිට හිමිට අයින් වෙලා යයි. දෙකට උනේ කනෙක්ෂන් එක කඩන්න. ඔබගේ පාපය පෙන්නලා ඔබගේ දුබලකම පෙන්නලා ඔබගේ ඔබගේ ඒ වැටිච්ච තැන පෙන්නලා ඒකේ අසික්කිතකම උලුප්පලා. ඌ හදන්නේ ජේසුගේ ඔබ ආයත් කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනේ. මං ජීවිතේ මං හදාගත් ආදර්ශ පාඩයක් මොටෝ එකක් තියෙනවා. මම වෙන කොහෙවත් නැහැ. කැමති නම් අයිති කරගන්න. මම නම් අයිති කරන් ඉන්න. වැටෙන්න බය වෙන්න කියන්න. හයියෙන් කියන්න. වැටෙන්න පව් කරන්න බය වෙන්න ඕනේ. නැත්ද මං අහන්න. වැටෙන්න බය වෙන්න කියන්න. වැටුනම ඇයි බය වුණා කියලා වැටෙන්නේ නැද්ද? උදේ හිතනවා හවස තායි වැටිලා. වැටුනම කියන්න බය වෙන්නට එපා වැටෙන්න බය වෙන්න වැටුනම බය වෙන්න එපා ඇයි ඔය ඇත්ත ජේසු ගාවට අරගෙන ගිය ගමම්ම උනාසික වෙනස් කරනවා මම හැමතිස්සම කියනවා හැබැයි වැටෙන්න බය වෙන්න හැබැයි යකා මොකද කරන්නේ වැටෙන්න බය කෙන එක නැති කරනවා it's okay come on after all this life no fun come on උණියන් දිගාරලා මාර නිකන් ෂෝ ලාලා මරු තැන කරගෙන එළව වට්ටනවා වැට්ටුවෙන් පස්සේ අනදේවයන් වහන්සේට විරත පෞක්‍රා කාල කන්‍යා මොකක්ද කරේ ඔච්චර දෙවියන් ආදර වෙලා තියද්දි තොම කරා නේද කාලකානි උබය කරනවා බය කරනවා ඒකයි මම මඩම ගියා ගන්න වැටෙන බයමෙන් ජේසුයින්නාමගේ ප්‍රමාන්තේනි උනාසේ කාඩියක්වත් පස්සර තියන්නතෝ උනාසේ ඉන්න තැනම ඉන්නවා උඹට තියන්නේ ඌරු කෑම ඔය චරාව අසුචි පිටින් තුවල ඇවිල්ලා ඔය ඇන්ද ඉරිච්ච ඇඳුම් ඔක්කත් එක තුවල ඇවිල්ලා බදාගන්න එතනට යන්න බය වෙන්න එපා පව් කරන්න බය වෙන්න පව් කරන්න බය වෙන්න දේව ගරුභිය මගේ ආදර ප්‍රේමාන්තයනි අපි අවසානයේ යනවා අද සුවිශේෂය ප්‍රශංසාවේවා මගේ ආදර ප්‍රමාන්තනාසිකේන ලුක් මතේ 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. We are wounded healers. අපි තුවාල වෙච්ච සුවදායකයෝ. කිසිම කෙනෙක් නෑ මගේ ආදර ප්‍රමාන්තනේ තුවාලයක් නැති කට්ටක් නැති අරගලයක් තියෙනවා පාප් වහන්සේටත් කට්ටක් තියෙනවා හැම ශුද්ධවන්තයෙක්ටම එහෙම තිබුණා හැම ශුද්ධවන්තයෙක්ම යහරා තමයි ගියේ ඒ නිසා මේ නිකන් ජීවිතේ බලාපොරොත්තු වෙන්න එපා ෂෝක් නිකන් මරු මාර නෑ අපි හැම කෙනෙකුටම කට්ටක් තියෙනවා වනාසේ කතා කළා කියනවා මේ කට්ටත් එකයි මම ඔබව යවන්නේ wounded healers පෞරුතුමා යාඥා කරද්දී කට්ටයින් කරන්න උනස් කියලා මම කට්ටයින් කරන්නේ නැහැ. පෞරුතුමා දේශනා කරනවා ලිපි 13ක් ලියනවා. පෞරුතුමා ප්‍රබල ක්‍රියා කරනවා. පෞරුතුමාගේ හෙවණල්ල වැටෙද්දී මිනිස්සු ගැලවුණා. පෞරුතුමා පේදුරුතුමාගේ ඇඟේ ගාවල රෙදි කෑලි ලේන්සු ගිලස් ලෙඩුන්ට ගෑවම සුව වුණා. හැබැයි කට්ටක් තිබුණා. කට්ටෙන් අදහස් කරන්නේ නැහැ පව් කරනවා කියන එක. මේ පාපේ ජස්ටිෆයි කරනවා නෙමෙයි. හැබැයි අරගලයක් අරගෙන වැටෙන වෙලාවල් තියෙයි ජේසු ගාවට ආය යන්න මේ අරගලේ අයින් වෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තේ. ඒ නිසා මේක අයින් කර කර ඉන්න හදලා කාලේ නාස්ති කරන්න එපා. උනාසයට ඔබටකින් දෙයක් කරන්න තියෙනවා. ඒක උනාසේ ඔය ගමනේදී කරගෙන යයි. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මගෙන් අහද්දි how are you father කියලා කියද්දි මම හැමතිස්සෙම කියන දේ තමයි I am little more than fine. Little more than fine. Fine little more සමහරවිට පජාත අදාසත්තයි නමුත් එහෙම තමයි කියන්නේ I'm little more than fine හැබැයි මම ඊට වඩා ලස්සන ආස දෙයක් තියෙනවා spiritual journey එක ගැන කතා කරද්දී how are you father I'm okay I'm on my way I'm okay I'm on my way තම මාර්ගයක් ගමනක්
සම්පූර්ණ මාවතක ඉන්නේ වැටේ යරගල හැම මම යනවා මම නතර කරලා නැහැ මම පල් වෙලා නැහැ මම පොකුණක් නෙමෙයි මම උනාස්සේගේ සාගරේ හොයාගෙන යන ගඟක් උස්තන් තිනවා වැටෙන දැන් තිනවා කඳු වේල අස්සෙන් යනවා ඊට පස්සේ මඩ වෙනවා ඊට පස්සේ නගර වලින් අදි මේකට කුණු කසල දානවා චරල් දානවා හැබැයි යනවා I'm okay I'm on my way මගේ ආදර ප්‍රමාන්තනේ වචනේ කියන බලන්න සවන් දෙන්න කියන්නේ මම වෘකයන් මැදට Battle one yavan nakmen. Ubayavami. Tuwalayak. Tuwalayak kattak ekak tuwala wenawa premanthine. Lesuwanda. Wurkayanta. Oba animal planet balanawa nan. Discovery channels balanawa nan. YouTube ekek search kala balan. Man godak sattunge dewal balanawa. Wurkayata puluwan 70ma ganak aetha tuwala wetcha Lay suanda Androgan Tuale, working my tracker. No, Ubage Manshe cut Yakawa tracker. No, U level at a peretai U level at Asai. But the level I GVT at the end of Maga Premontini Maranaya can balan Maranaya can. මරණය කියන එක සිංහල තේරුම දන්නවද? මාරයාට ගෙවන ණය. මාරයාට ගෙවන ණය. උට ඕනේ ලේ. ඒකයි ඒකයි කුකුල්ලු මරන්නේ. සත්තු මරලා බිලි පූජා දෙන්නේ ලේ. උට ඕනේ ලේ. මගේ ආදර ප්‍රමාන්තනි. ඔබගේ තුවාලය ඌ ඇට්‍රැක් කරනවා. ඔබ දකින උත්පත්ති කතාව පොතේ තුවාලසනි පරිච්ඡේදයේ ආබ්‍රහම් සතුන්ව දෙපළු කරලා ඒ සතුන් මැදින් ආබ්‍රහම් යනවා දෙවියන් වාසය යන්න ඉස්සෙල්ලා ගිචුලීනි වෙනවා ඒ සතුන්ව කන්න. ඉතින් ඔබගේ ජීවිතේ තුවාල වෙච්ච තැන ඔබගේ ජීවිතේ අරගලයක් එක්ක යකා ඔබගේ ජීවිතේ රින්ගනවා මගේ ප්‍රේමන්තනි. ඔබගේ අරගලය ඌ ඇවිල්ලා ඒක ඒක විනාශ කරන්න හදනවා. හැබැයි ජේසු කියනවා මම ඔබව යවන්නේ. ඔබව අරගලෙන් අයින් කරන්නේ නෑ උන්වහන්සේ. ප්‍රශ්නෙන් අයින් කරන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ප්‍රශ්නය හරහා ඔබ වර්ගන යනවා. මගේ ආදර ප්‍රමාන්තේ. වෘකයෝ මැදට. වෘකයෝ මැදට. අනිතක වෘකයාගේ තියෙන ලස්සනම දෙයක් තමයි. උඩ ස්පීඩ් එකක් නැහැ. චීටා වගේ. ඌ එලවනවා. උඩ මාර ස්ටැමිනා. ඌගේ ස්ටැමිනා මාර ස්ට්‍රොง. ඌ එලවන එක කරන්නේ. ඌ 70ක්ම දවස් 2 3 එලවනවා සමහර වෙලාවට. අර මන් අර සතා හති වැටිලා යනකම් ඌ රැලෙන් එකෙක්ව වෙන් කරගෙන එලවනවා 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 අර සතා හති වැටෙන නතර වෙනවා වෘකයා ඇතලනවා යකෝබ වතාරින්නේ යකෝබ වතාරින්නේ මගේ ප්‍රමාදෙන්නේ ලුක් 4:13 ගන්න පැති ලකව වතරින්නේ කවදාවත් වෙලවනවා ඔබට හති වැටෙන ගඟ එලවනවා එනිසායි ජේසුගේ යථා කළ කියන්නේ බලන්න ඔහුගේ විදිය ලූක් 14:13 ඔහුගේ විදියක් තියෙනවා ජේසුවත් ඌ එලෙව්වා ජේසුගේ පස්සෙනුත් එලෙව්වා තුවාලය ප්‍රතික්ෂේපය කඩා වැටිච්ච තැනත් එක ජේසුවත් ඌ එලෙව්වා වචන කියන යක්ෂයා කියන්නේ මෙකි පරීක්ෂා නිමව සුදුසු අවස්ථාවක් යලිත් තෙලමෙනතුරු උනාසියේ යතහැර ගියේය. ඔහුගේ විදිය එකයි. වෘකේ කෙලනවා වගේ එලවනවා. මගේ ආදර ප්‍රේමන්තනි බැටලුවක් කියන්නේ අන්තිම අස්සරණ අහිංසක සතෙක්. ලුක් 10ට මතේ 10ට නැවත යන්න. අන්තිම අස්සරණ සතෙක් 16. ප්‍රශංසා වේවා. හැබැයි මතක තියාගන්න. ඔබ උන්වහන්සේගේ බැටළුව. ඔබ උන්වහන්සේගේ බැටළු පැටියා. ඔබට ඔබ බලා ගන්න ඉන්දියෙක් ඉන්නවා. ඔබ බලා ගන්න තාත්තෙක් ඉන්නවා. ඒ වෘකය මැද ඔබට ඔබට ඇහෙන්නේ උන්වහන්සේව. ඔබට අයිතිය මම අයිති මගේ එඳේ රට මගේ තාත්තට කියන එක කනෙක්ෂන් එක තියන්න ඕනේ. ජේසුස් කුරුසේදී ඒ කනෙක්ෂන් එක මොහොතකට නැති වෙච්ච ගමන්ම කෑ ගැහුවා එලෝහිම් එලෝහිම් ලබස් සබක්දානි මගේ දෙවියනි මගේ දෙවියනි ඔබ මාත්‍රිය මන්ද ඒක තමයි ක්‍රයිසිස් එකේ අල්ටිමේට් මොමන්ට් ඒ ක්‍රයිසිස් එකේ තරන්න බැරි තැන කනෙක්ෂන් එක කැඩුණාද කියලා හිතෙනවා හැබැයි ජේසුස් කියනවා
ඔගල ඔක්කොමලා මාව තනි කරනවා. හැබැයි මගේ තාත්තා මාව තනි කරන්නේ නැහැ. ඒ කනෙක්ෂන් එක. මගේ ආදර ප්‍රේමන්තනි වචනේ කතා කරලා තියෙනවා. සවන් දෙන්න මම වෘක්‍යයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙත් කියන්. සමහරවිට ඒ හේයින් කැගලක් යන සර්පයන් මෙන් නැනවත්ව මේ ලෝකෙ ඉදදී you have to be very prudent. සුපරික්ෂාකාරී වෙන්න ඕනේ සර්පෙක් වගේ. නැනවත් කියන්නේ කපටි නෙමෙයි. විචලන් හැම සිද්ධියකම ඔබට පාවි පාවි ඉන්න බෑ. ඔබට අවදියෙන් ඉන්න ඕනේ. ලෝකය කියන්නේ ගොරවන සිංහෙක් වගේ යක්ෂ ඇවිදිනවා. ඔබ ඒ ගැන අවධානයෙන් ඉන්නට වෙනවා මගේ ප්‍රමාන්තය. පාවි පාවි ඉන්න බෑ. ඔබගේ තුවාලය විස දාන්න, ඔබගේ තුවාලය ලවකන්න, ඔබගේ තුවාලය පාවිච්චි කරන්න යකා එනවා. ඔබගේ අනුකම්පාව භූමිකම්පාවක් වෙනවා. ඔබගේ තුවාලය මිනිස්සු පාවිච්චි කරනවා. පාවිච්චි කළ ඔබ විසි කරනවා. ඔබගේ තුවාලයට මැස්සෝ අහනවා. ඔය තුවාලය, තුවාලය මගේ ආදර ප්‍රේමවන්තනි හරිම භයානකයි. ජේසුගේ කනෙක්ෂන් එක හිටියේ නැත්තම් චුදස්සුන දෙකයි. උනාසි කතා කළා කියනවා මගේ ප්‍රේමවන්තයනි සර්පයෙක් වගේ නැනවත් වෙන්න. You have to be prudent. Always vigilant. හැමතිස්සම අවදියෙන් ඉන්න ඕනේ මෙතනදී. හැබැයි හරි ලස්සනට කියනවා පරවියෙක් මෙන් කියන්න අහිංසක වෙන්න. නායක වගේ සර්පයෙක් වගේ පැනවත් වෙලා, ඒ කියන්නේ සර්පයෙක් වගේ නාගිනා වගේ ගනම් ගාලා කොටන්න අපි යන්නේ නැහැ. මතකද? ඔබට තියෙන අවදි වෙන්න විතරයි. සටන ඔබගේ නෙමෙයි. ඔබගේ සටනක් නැහැ මෙතන. පරවියෙක් වගේ අහිංසක වෙන්න. පරවියෙක් කියලා කියද්දි මගේ ආදර ප්‍රමාන්තේනේ ඌ හරිම දාබර සතෙක් අහිංසක වෙන්න. ඒ කියන්නේ හරියට නෝවා, නෝවාගේ නැවේදී නෝවා කපුටෙක්ව යවන මුලින්ම වතුර හිඳිලාද කියලා බලන්න. කපුටා එන්නේ නැහැ. හැබැයි පරවියා එනවා. ඒ නෝවාගේ අතේ පරවියා වගේ, පරවියෙක් වගේ මගේ ආදර ප්‍රමාන්තේ නුරහසේ බෞතිස්ම ස්ථාපනය කරද්දී ශුද්ධාත්මයන් වහන්සේ පරවියෙක් වගේ ආවේ. චදාත්මයන් ඔබට කියා දෙයි පරිවේග වගේ අහිංසක වෙන විදිය. මගේ සටනක් නෙමෙයි. උන්වහන්සේගේ සටන මගේ ප්‍රමාණතේ. මම උන්වහන්සේ තුල මම නිදහස් වෙනවා. අහිංසක වෙනවා. මම ඔළුව කඩාගෙන ඔබ දන්නවා. මම දකින්න සිත්‍ය, මම දකින්න ප්‍රශ්නය, මම දකින්න අරගලය. හැබැයි පරිවේග වගේ මගේ අහිංසක වෙනවා කියලා කියද්දි මම ඒක සම්පූර්ණයෙන්ම උන්වහන්සේට අන්ලෝඩ් කරලා මම උන්වහන්සේ ගාව ඉන්නවා. මට කරන්න කියන දේ මම කරනවා. ශුද්ධාත්මයන් ඔබ මෙහෙවන ප්‍රේමාන්තේනි. උනාසේ අවසානයේ හිත වචන කියන වචනේ බලන්න. සවන් ඊළඟ වරත් ගන්න බැරි. ඒ නිසා මිනිස්සුන්ගෙන් කියන්න පරිස්සම් වන්න. මොන මිනිහාගෙන්ද පරිස්සම් වෙන්නට ඕනේ? මොන මිනිහාගෙන්ද? අම්මා රල්ලපු ගෙදරේ කානේ. අර මිනිහානේ අම්මෝ අර ගෑණි බයිබලෙත් කියනවා පරිස්සම් වෙන්න කියලා. අනේ අම්මෝ මොන්නාට දන්නේ නැන්නේ. නේ අම්මෝ මුලින්ම පරිස්සම් වෙන්න අල්ලපු ගෙදරක කෙනාගෙන් නෙමෙයි මේ මිනිහාගේ. කියන්නේ ෆාදර් කල්ලගෙන් නෙමෙයි ඔදේ. මේ මිනිහා කියන්නේ මම ඔබගෙන්. ඔබගෙන් ඔබ පරිස්සම් වෙන්න. ජෙරමියා 14:8 අටට ගන්න පැටියු. ජෙරමියා 17:8 ඔබගෙන් පරිස්සම් වෙන්න. ඔබ මිනිහා ඔබ කියන මිනිහගෙන් පරිස්සම් වෙන්න. මොකද උනාසෙ කියනවා කිසිම නපුරක් එළියෙන් ඇතුළට එන්නේ නැහැ. ඇතුළෙන් තමයි එන්නේ. මේ ඇතුළේ අවුලක් තියෙනවා. යක ඔබව යක්ෂයා ලෝකයේ මාංශය, මේ මාංශයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ සිතුවිලි වලින් පරිස්සම් වෙන්න. උනාසෙ කතා කරගෙන කියනවා ජෙරමියා 17 8 වෙනි වගන්තිය. ප්‍රශංසා වේවා. හල්ලෙලූයා. ප්‍රශංසා වේවා. ජෙරමියා 17 8 වෙනි වගන්තිය කියනවා බලන්න. තපහරට යන නමයට යන අන් කිසිවකට වඩා කියන සිත කපටිය. ඔබගේ සිත ඔබව රවට්ටනවා. සිතුවිලි ඔබව රවට්ටනවා. පරිස්සම් වෙන්න. ඔබගේම ජීවිතයේ සිද්ධි වලින් යකා වෙස්මුණක් දාගෙන එනවා. බටළුවම පොරවගත්ත වෘක සිතුවිලි ඔබට තියෙනවා. පරිස්සම් වෙන්න. උනාසේ කතා කළා කියනවා
හැම අතින්ම කියන්න ඒ දුෂ්ණ වී ඇත ඒ තේරුම් ගත හැක්කේ කාටද එනිසා මේ රාත්‍රියේ මගේ ආදර ප්‍රමාන්තේනේ උනාසේ ඔබට කතා කරන වචනය ඔබගේ විනාශයට තිබ්බ දේ උනාසේ වාසනාවකට පෙරලනවා ඒ කඩුව උනාසේ නගුලක් කරනවා හෙල්ලේ දෑකත්තක් කරනවා හැබැයි ඒක කරන්න මගේ ආදර ප්‍රමාන්තේනේ සිරක් සිරක් පත ගන්න සිරක් තිනක් දන්නේ සමහර වෙලාවට සිරක් තුන්ගෙනි පරිච්ඡේදේ උනාසේ කතා කරන වචනයක් තියෙනවා මගේ ආදර ප්‍රමාන්තේනේ උනාසේ කතා කළා කියනවා කමක් නැහැ ස්වාමීන් වහන්සේට ඔබ සේවය කරන්න සූදානම් වෙනවා නම් දුක් විඳින්න ලැස්ති වෙන්න මේ කඩුව නගුලක් කරන්න කඩුව අරගෙන තලේ ගලවලා මිටයින් කරලා කඩුව ගින්නට දාන්නට ඕනේ. පුච්චලා රත් කරලා ගහන්න ඕනේ. ගහලා ගහලා ඒක හදන්න ඕනේ. ඒකතර රිදෙනව ප්‍රමාන්තේනේ. අවසානයේ දක්වා ස්ථිරව ඉන්න. අවසානයේ දක්වා නැවත යන ජොම් මාතුමාගේ සුවිශේෂ මතෙව් 10 10ට යන්න. මතෙව් 10ට යන්න. 10 18 උනාසේ එනිසා ඔබව උනාසේ එක එක සිත්තිහරහා මේ කඩුව නගුලක් කරනවා ප්‍රතික්ෂේප වීම ඔබ පාවා දෙන තැන් එක්ක ඔබ කඩුව නගුලක් කරනවා ඔබගේ පවුලේම අරගලත් එක්ක ප්‍රශ්නයක් එක්ක උනාසේ මේ කඩුව නගුලක් කරනවා අතාරින්නට එපා මගේ ප්‍රමාන්තේනි වචනේ කියන බලන්න ඔවුන්ට විචාතින්ට සාක්ෂියක් වන පිණිස ඔබ නිසා ඔබ මානිස ආණ්ඩුකාරයන් රජන දිරිගෙන යන ලැබුණ ඇත ඒත් ඔවුන් ඔබ පාවා දෙන කල කියන්නේ ඔබ කතා කළ යුත්තේ කෙසේද? කිව යුත්තේ කුමක්දයි සිතමින්. කරදර නොවන්න. මන්ද ඔබ කිව යුතු දේ නියම වේලාවෙදීම ඔබට දෙනු ලැබේ. මගේ ආදර ප්‍රමාන්තේනි 14ට යන්න 14ට. නැහැ 21ට යන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. තවද සහෝදරයා තම සහෝදරයාද පියා තම දරුවාද මරණයට පාවා දෙන්නෝය. දරුවෝද මව්පියන්ට විරුද්ධව නැගී සිට ඔවුන් මරණයට පත් කරන්නෝය. මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. ඒ දන්තිම දක්වා ස්ථීරව සිටින්නා. ගැලවෙන්නේ ඔබගේ කඩුව නගුලක් කරන්න උනාසේ පාවිච්චි කරන්නේ සිද්ධි පුද්ගලයෝ අරගල වැටීම් ප්‍රශ්න වේදනාවන් කඳුල සුසුම උනාසේ පාවිච්චි කරන ඔබේ කඩුව නගුලක් කරන්න ස්ථීරව ඉන්න අතාරින්නේ නැතුව ස්වාමින් වහන්සේව මගේ ආදර ප්‍රමාන්තේනි He will never let your pain go down drain ඔබගේ වේදනාව උනාසේ කවදාවත් අපත යවන්නේ නැහැ මගේ ප්‍රමාන්තේනි එනිසා ඊතුල රැඳෙමු යැපෙමු වන්වහන්සේ තුල අපි එමු ජේසුව අප අතරට කැඳ ගන්නට යනවා ජේසුට අපි කියනවා අපි අතරට එන්න ස්වාමීනි ආදරයෙන් පිරෙන්න මගේ ආදර ප්‍රමාන්තේනි අපි හැම කෙනෙක්ම දනගසමු සප්‍රසාද වහන්සේව අප අතරට පිළිගන්නට සූදානම් වෙමු